යාළුවනේ ඔන්න අදත් ආවා සකී TikTok show සමගින් ඔයාලව හම්බ වෙන්න ඔයාලා ගොඩක් ආදරය කරන TikTok තාරකාව සමගින් එයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා බහ කරන්න අද අපිත් එක්ක කවුද ඉන්නේ කියලා බලමු ඔයාලා ගොඩක් ආදරය කරන තාරකාවක් සමාජ මාධ්‍යවල මෙයාගේ වීඩියෝස් ගොඩක් තියෙනවා ගොඩක් හැකියාවන් තියෙනවා මෙයාට ගායනය රංගනය වාදනය ගොඩක් දේවල් මෙයාට කරන්න පුළුවන් කෙනෙක් ඒ වගේම හරි ෆනි කෙනෙක් ඉතින් ඔයාලා මං හිතනවා ගොඩක් එයාට ආදරය කරනවා කියලා ඉතින් අපි එයා කවුද කියලා බලලිමු ඉතින් ඔයාලා අද දන්නවා කවුද අපිත් එක්ක ඉන්නේ කියලා මට වඩා හොඳට ඔයාලා දන්නවා. ඉතින් සඳු පෙරේරා තමයි අද ඉන්නේ අපිත් එක්ක එකතු වෙලා. ඉතින් සඳු ඔයාට කොහොමද? මං හොඳින් ඉන්නවා පින්කි. ඔයාට කොහොමද? මමත් ගොඩක් හොඳින් ඉන්නවා. මේ මුලින්ම අහන ප්‍රශ්නේ ඔයාගෙන්. ඔයාගේ සම්පූර්ණ නම පොඩ්ඩක් කියන්න බලන්න. මගේ සම්පූර්ණ නම තමයි මානගේ රවිනා සඳුමාලි පෙරේරා. අපි ඒ කියන්නේ මම අපේ ඉන්න ගොඩක් ඔයාට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව දන්නේ හැබැයි සඳු පෙරේරා කියන නමෙන්. ඔව්. ඒ ඇත්තටම මගේ නමේ දෙවනි කොටස සඳමාලි. ඉතින් සඳමාලි කියන කොටස කෙටි කරලා මම දාගත්ත දේ තමයි සඳු. අහා. ඉතින් අපි ගොඩක් ආදරය කරන්නේ සඳු කියන නමට තමයි. ඉතින් මමත් පෞද්ගලිකවම ආදරය කරන්නේ සඳු කියන නමට. ඉතින් ඔයා කොහොමද මේ TikTok app එකට එන්නේ මට හිතුණා මේක දැන් app එක දැක්කහම හිතුණා මොකක් හරි මේකේ අපිට රඟපාන්න පොඩි chance එකක් එයි කියලා ගෙදර වැඩ කරන අතරතුර අපේ මහන්සිය නැති කරගන්න හොඳම app එකක් තමයි TikTok කියන්නේ ඉතින් ඒකත් එක්ක මං හිතුවා මටත් දෙයක් කරන්න පුළුවන් කියලා මුලින්ම ගිය අවුරුද්ද තමයි ඇප් එක දාගත්තේ මතක විදිහට ගිය අවුරුද්දේ හැබැයි දැන් මාව ගොඩක් අය අඳුරනවා ඔයාට පාරේ යනකොට එහෙම දැන් ඔයා දැන් ලොකු පිරිසක් අඳුරනවනේ ඔයාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද කියලා පින්කි මට කඩේට යන්නත් බෑ පොඩි අය පවා දන්නවා මේ මාව මේ හඳුන්වන නමුත් තියෙනවා සමහර වෙලාවට මේ අන්න දයාවති යනවා කියනවා අන්න බන්දු යනවා කියන ළඟ කඩේකට ගියත් එතන ඉන්න දරුවෙක් පවා මාත් එක්ක කතා කරලා අනේ නැන්ද අලුත් TikTok එකක් දැම්මේ නැද්ද කියලා චූටි බබා පවා දානවා. එතකොට සමහරව අහන අවස්ථා තියෙනවා අක්කා සඳු නේද කියලා අහන අවස්ථා තියෙනවා. එහෙම ලොකු ප්‍රතිචාර තියෙනවා. මේ ඔයා කියන ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේ වෙනකොට ලැබිලා ඉවරයි. හැම පැත්තකින්ම මට ඒ කියන්නේ එයාලා ගොඩක් ඉල්ලන මගෙන් ජෝක් වීඩියෝ කරන්න අක්කා එක සින්දුවක් කියන්න අක්කා ඔහොම ඉල්ලනවා ඉතින් සමහරවිට මම පුළුවන් විදිහට එයාලට ඒවා කරනවා කරලා දානවා වීඩියෝ ඉතින් එයාලගේ ආදරේ ගොඩාක් ලැබිලා තිනවා කියලා මට හිතෙනවා මං අහන්න කැමතියි ඔයා එතකොට ඉස්කෝලේ යන කාලේ ඔයා මොනාට හරිය කලා කටයුතු වගේ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවද ඔයාගේ මේ හැකියාවන් ගොඩක් අපිට අපි දැක්කා ඒව සහජයෙන්ම ලැබුණේවද නැත්නම් ඔයා පාසල් යන කාලේ ඔයා රංගන කටයුතු මොන හරි ඒ කලා කටයුතු කරාද කියන එක දැනගන්න මමත් ඔයාගේ ප්‍රේක්ෂක ජනතාවත් කැමතියි. ඇත්තටම කියනවා නම් ඒක මගේ අම්මට හොඳටම සින්දු කියන්න පුළුවන් කෙනෙක්. එයා ශේෂ්ත්‍රේ කියන්නේ එයා ඉන්නවා. එතකොට මම පොඩි කාලේ ඉඳන් රංගනය පුළුවන්ද කියලා නම් මං තරමක් දැනුවත් වෙලා තිබුණේ නැහැ මට පුළුවන්ද කියලා. හැබැයි ගායනයේ පැත්තෙන් උපරිමයෙන්ම මම ඉස්කෝලේ යන කාලේ කළා. ගායනෙන් හැම වෙලේම මට දැන් අපේ සංගීත ගුරුවරිය වුණත් ඇවිල්ලා කතා කරනවා නැකිත්තවල මාව අරන් යනවා. ඉතින් එක එක දේවල් වලට ඒ පැත්තෙන් තිබ්බා මොකද මම සංගීතය තමයි సౌందర్య විෂය ලෙස හැදෑරුවේ ඉස්කෝලේ යන කාලේ පිරිමි ළමයෙක්ගේ චරිතයක් වගේ තමයි මම හැසිරීලා තියෙන්නේ. ඒ කියන්නේ
ගෑන ළමෙක්ට වඩා මං කැමති ගහ ගන්න යන්න කෙල්ලොන්ට ගිහිල්ලා පොඩි පාට් දාලා තිනවා. ඉතින් එහෙම කළා තිනවා. මටම කියලා වෙනම සෙට් එකක් හිටියා. එතකොට ඒ සෙට් එක ඒ මම මේ වචන පාවිච්චි කරනවා මොකද අපේ නංගිලා මල්ලා හැමෝම ඒ භාෂාවෙන් කතා කරන්න කැමති හින්දා ඒ සෙට් එක ඇතුලේ ඕනම දෙයකට මට ට්‍රක් ගාලා අවිල්ල කියනවා. ඔක්කේ මෙහෙම ප්‍රශ්නයක් අක්කේ මෙහෙම. ඒ පැත්තට මම ගොඩක් ගියා. ඒ කියන්නේ ඉගෙනීම කරා ඒ වුණාට මට මිනිස්සු ඒ මගේ යාළුවෝ මගේ හැම කට්ටියම ආදරය කරේ මගේ ඒ චරිතවලට. එතකොට මම මට සින්දු කියන්න අතට අපි ට්‍රිප් එකක් ගියාම කෑ ගගා විනෝද වෙලා නටලා කරලා මුළු බස් එකම විනෝදෙන් තියන්නේ මම එතන. ඒ වගේ ඉතින් සුන්දර කාලයක් තිබ්බා. හැම දෙයකින්ම මට මේ එයාලගේ ආදරය ලැබුණා. ඉතින් සඳු දැන් ඔයා කියන දේවලුත් එක්කවා ස්කෝල් යන කාලේ අමුතුම කැරක්ටර් එකක්. ඒ කියන්නේ හරි ෆනි. ඒ කියන්නේ කොල්ලෙක් වගේ. ඒ කියන්නේ මට කියන්න බලන්න ඒ පාසල් කාලයේදී ඔයාට අමතක නොවෙන මතකේ රැඳෙන මොනා හරි ලොකු දේවල් ටිකක් ඇති. මං ආසයි දැනගන්නේ මොනාද කියලා. ඔව් ඒ වගේ සිදුවීම් තිබ්බා. ඇත්තටම මේ ඇත්තටම චණ්ඩි චරිතයක්නේ මම ඒ කාලෙත්. එතකොට අපේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එක ඉස්සරහා අනන්ත දණ ගහලා ඉඳලා තියෙනවා. එක්කෝ පළවෙනි පීරියඩ් එකේම බත් එක අරගෙන කාලා තියෙනවා. එක්කෝ ඒකට පනිෂ් කරලා තියෙනවා. නැත්තම් කොල්ලෙක්ට පුටුවක් අරගෙන ඔළුව පැලෙන ගහලා තියෙනවා. එහෙම එකක් වෙලා තියෙනවා. නැත්තම් ඔකක් හරි වලියකට ගිහිල්ලා මාව විතරක් මාට්ටු කරලා අනිත් උන් ටික පැනලා යනවා. එහෙම වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ වෙලා තියෙන මතක තියෙන දේවල් තමයි ඒවා. ගොඩක් දුරට මේ මගේ යාළුවා මාත් එක්කම ඉන්න කොටසක් ඉන්නවා. ඉතින් ඒව තමයි මට අමතක නොවන සිදුවීම් ලෙස කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කාලේ හරිම සුන්දරයි. සුන්දරයි. අමතක නොවන සිදුවීම් ගොඩක් එක්ක හිටපු කාලයක්. අහිංසක කමකින් හිටියා කියන්න බෑ. මම ඇත්තටම චණ්ඩි චරිතයක් කියලා කියන්න පුළුවන්. අපි දැනගන්න කැමති ඔයාගේ පාසල මොකක්ද කියලා. පාසල් කිහිපයකටම ගිහිල්ලා තියෙනවා. පින්කි මම මට මතකත් නැහැ සමහර ස්කෝලවල නම්. ඒ කියන්නේ මගේ අම්මලා තාත්තලා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ රැකියාවල් මාරු වෙනකොට එහෙම ගිහිල්ලා තියෙනවා. අන්තිමට ඔය කියන රසවත් සිදුවීම් සේරම වෙච්ච පාසල තමයි හොරණ රාජකීය විද්‍යාලය. මම පහ වසරට වෙනකන් ඉගෙන ගත්තේ රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණ ජෝති මහාවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා එතනින්. හැබැයි එතනිනුත් මගේ දක්ෂකම් අඳුරගත්ත කොටසක් හිටියා. ඊට පස්සේ තමයි මං අර රාජකීය විද්‍යාලයට ඇතුළු වෙන්නේ. එතනින් තමයි ඔය හැම දෙයකම ක්‍රීඩාවෙන්ද ඒ නර්තනය කිව්වත් රංගනය කිව්වත් ගායනය කිව්වත් ඕනම දෙයකට මට එක වගේම හැකියාවක් තිබ්බා. ඒ පාසලදී මම ඒක හදාගත්තා. මොකද මට ඒ ගුරුවරු ගොඩක් උදව් කරා ඒක හදාගන්න. පාසල් යන කාලේ අපි හැමෝටම පාසල් ප්‍රේමයක් තියෙනවා. මම නෙමෙයි හැමෝම කැමති ඒ පාසල් ප්‍රේමය ගැන දැනගන්න. ඒ කාලේ කොහොමද කියලා පොඩ්ඩක් අපිට කියන්නකෝ බලන්න. පාසල් ප්‍රේමය. පාසල් ප්‍රේමයක් ඉතින් මෙහෙමයි. අර යාළුවෙන් අහපු අය හිටියා. යාළු වෙච්ච අවස්ථා තිබ්බා. සමහර වෙලාවට අර මම ඇවිල්ලා විනෝදෙන් ඉන්න කෙනෙක් ඉන්න සමාල්ලවට අපි අර බොරුවටත් යාළු වෙනවනේ. එහෙමත් තිබ්බා. කොහොම හරි මුලින්ම මගෙන් යාළු වෙන්න හැබැයි 9 වසරේදී තමයි මට මතක වෙන්නේ. 9 වසර විතර වගේ තමයි. ඒ කියන්නේ යාළු වෙන්නත් ගියේ මේ එහෙම මේ අර එහෙම ප්‍රේමයකටම කියලා නෙමෙයි. මගේ හොඳම අපි යාළුවෝ වගේ. ඒ කියන්නේ අපි එකට සෙල්ලම් කරනවා, අපි එකට කනවා, බොනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. එහෙම ඉඳලා තමයි පස්සේ එහෙම දෙයකට මේ ඒ කියන්නේ ආවේ. එහෙම තමයි ඉතින් උනේ. ඒ එහෙම තමයි. මේ ඉතින් සඳු ඔයා දැන් ගොඩක් දෙනෙක් හඳුනාගන්නේ TikTok app එක හරහා. එතකොට මට කියන්න බලන්න ගෙදරින් ඔයාට ලැබෙන සහයෝගය මොන වගේද කියලා. ඒක තමයි විශේෂම කාරණාව. ගොඩක් අයට TikTok කරනවා කියලා තහනම් කරනවනේ ගෙදරින්. ඇත්තටම මම විවාහක කෙනෙක් හැටියට මගේ මහත්තයා මට කිසිම විදිහකින් මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද එයා දන්නවා මට බබාලා 3 දෙනෙක් ඉන්නවා.
එයාලත් එක්ක දවසේ වැඩ කටයුතු කරන්නේ මම ගොඩක් මානසික පීඩනයකුත් එක්ක අපිට අපි හැමෝම එහෙමයි. එතකොට මට ගෙදර කවුරුවත් උදව් කරන්න කෙනෙක් නැහැ. එතකොට දැන් මේ වෙද්දි එතකොට මම මේ තැනකට ඇවිල්ලා ඉන්නව නම් ඒ මගේ මහත්තයයි මගේ දරුවෝ හින්දා මගේ අම්මා හින්දා ඒ කට්ටිය හින්දා තමයි. එයා වුණත් hina වෙලා ඒක වීඩියෝ එක රස විඳිනවා. මුකුත් වචනයකින්වත් මගේ හිත රිද්දන්නේ නැහැ. දරුවෝ වුණත් එහෙම දැන් අම්මා මෙහෙම කරන්න එපා කියලා එහෙම කියන්න එයාලා එහෙම කරන්නේ නැහැ. මොකද මම එයාලත් එක්කත් හරිම විනෝදකාමීව තමයි ඉන්නේ. එයාලට අම්මා කෙනෙක් විදිහට වඩා මම යාළුවෙක් විදිහට තමයි ඉන්න උත්සාහ කරන්නේ. එතකොට TikTok app එක දැන් වීඩියෝ එකක් කරනකොට වුණත් මට ලොකු සහයෝගයක් මගේ දරුවන්ගෙනුත් මගේ මහත්තයාගෙනුත් ලැබෙනවා. කිසිම විදිහකින් විරෝධයක් මට නැහැ. ඉතින් සඳු TikTok app එක භාවිතා කරන අයට විවේචන එල්ල වෙනවා. එතකොට විවිධ විවේචන, ඒ කියන්නේ විවේචනය කරන්න ඕන තැන් තියෙනවා. ඉතින් සඳු ඔයාට එහෙම අත්දැකීමක් තියෙනවද ඔයාව ප්‍රසිද්ධියේ විවේචනය කරලා හරි මොනියම් හේතුවකින් ඔයාට වැරදි කමෙන්ට්ස් ඇවිල්ලා එහෙම මොනා හරි ඔයාට ලොකු يعني දෙයක් එහෙම වෙලා මතකයක් තියෙනවද අපි ආසයි ඒක දැනගන්න. ඇත්තරම මගේ වීඩියෝ ගත්තොත් ඕනම වීඩියෝ එකක මම පොඩ්ඩක් පිළිවෙලට ඇඳලා කරලා ඉන්නවා. එහෙම අසංවර විදිහට කිසිම වීඩියෝ එක දාලා නැහැ. එහෙම මං කොටට ඇඳලා හිටියත් සමහරවිට මං ඒක වචන වලින් දාලා වහන අවස්ථා තියෙනවා. මොකද ඒක මං කැමති නෑ එහෙම. ඒ වුණත් අපි හොඳට කරත් අපි වීඩියෝ එකක් හොඳට කරත් සමහර කොට්ටාසයක් ඉන්නවා. බැනලා කමෙන්ට් කරන කට්ටිය ඉන්නවා. සඳු මම පොඩි බාධා කිරීමක් කරනවා ඔයාට. මට මමම දැනගන්න කැමතියි ඔයාගේ අසල් වාසීන් කොහොමද ඔයා TikTok කරනකොට එළියට බහැලා එයාලා බලන් ඉන්නේ එයාලගේ ප්‍රතිචාර කොහොමද කියලා මම දැනගන්න ආසයි. අසල් වාසීන්ගේ කොහොමද? අසල් වාසීන්ගෙන් කියන්නේ මම ගොඩක් දුරට ගේ ඇතුළේ තමයි TikTok කරන්නේ. මට තාම පුරුද්දක් නැහැ. පාරේ ගිහිල්ලා පාරේ හැමෝම ඉස්සරහා කරන්න පුරුද්දක් නැහැ. ටිකක් ලැජ්ජයි ඒ වෙලාවට. එතකොට ගොඩක්ම මම අසල් වාසීන් ඉන්න තැන කරන්න ලැජ්ජ. ඒ කියන්නේ ඔයා TikTok කරන්නේ අසල් වාසීන්ගෙන් ඈත්දලා හොරෙන් කරන්නේ. මේ හොරෙන් කරන්නේ සවල්ලවට දැන් ඇඳගෙන ඉන්නවා. ඇඳගෙන ඉඳලා දැන් කර ඉන්නකොට කවුරු එනවා පේනවා. ටක් ගාලා දැන් කරන්න දෙයක් නැති කවුට ඉක්මනට ෆෝන් එක එක්කම එව කරලා වාඩි වෙනවා. නැත්තම් ඇඳුම ටක් ගාලා ගලවලා කොහෙරි හංගනවා. හංගර ඇවිල්ලා ගිහිල්ලා එළියටකින් කතා කරනවා. ඉතින් අහනවා TikTok එකක් කර කර නේද හිටියේ කියලා අහනවා. මොකද එක්කෝ ලිප්ටි එකක් ගාලා නැත්තම් මොන හරි මේ මූණේ අතුල්ලගෙන එක පවුඩර් උලාගෙන මොකක් හරි. ඔව් ඒ කියන්නේ අපි ගොඩක් දැකලා තියෙන වගේ එහෙම තමා මූණ මේ තොල් පාට කරගෙන නිකන් අමුතු විදිහට අපි funny TikTok ඔයාගේ ගොඩක් ඒ කියන්නේ දැකලා තියෙන සහ ඔයාගේ ඒ දේවල් වලට තමයි ගොඩක් අය ඔයාට ආදරය කරන්නේ. ඔයාට ලොකු පිරිසක් ඔයාවට ඉන්න ඔයාට ආදරය කරන ඔයාගේ ඇක්ටින් පැත්තට. මොකද එකට එකක් වෙනස් දෙයක් ඔයා කරන නිසා. දැන් මේ කාලේ නම් මම පොඩ්ඩක් අර අනිත් අයගේ කටහඬ අනුකරණය කරනවට වඩා මම බැලුවා මගේම දෙයක් කරන්න ඕනේ කියලා. මොකද එතකොට අපි පොඩ්ඩක් අපිව මේ මිනිස්සුන්ගේ අතරට යනවා වැඩි කියලා මට හිතෙනවා. මොකද එතකොට තමන්ගේම දෙයක් හින්දා අනික දැන් ඒවත් එක්ක එතකොට අපි ඩාන්ස් එකක් දැම්මත් සමහරු අහනවා අක්කේ නැටුම් පන්තියක් දාන්න නැද්දානේ අපි අනිවාර්යෙන් එනවා ඔයාගේ නැටුම් පන්ති. මොකද මං නටන ක්‍රමයට සමහර ඒගොල්ලන් කියනවා අපිට නම් ජීවිතේ හිතන්නවත් බෑ කියලා. ඒ කියන්නේ සමහරවිට මං ස්පීඩ් කළා ඇප් එකේ තියෙන දේවල් පාවිච්චි කරනවා නැතුව නෙවෙයි. හරි සඳු. ඉතින් ඔයා දැන් TikTok එකේ ලොකු චරිතයක්. ඒ කියන්නේ ඔයාට ගොඩක් අය ආදරය කරනවා. එතකොට අපි දැනගන්න ආසයි ඔයාගේ අනාගත බලාපොරොත්තු කොහොමද? නැත්තම් TikTok වීඩියෝ එකක් කරගෙන TikTok ඇප් එකේම රැඳිලා ඉන්නද කල්පනාව? ඉන් ඔබට ගිහිල්ලා වෙනත් ශාස්ත්‍රයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවද? ඔයා කැමතිද? අපි ආසයි ඒක දැනගන්න. අනාගත බලාපොරොත්තුව කිව්වොත් දැන් මේ වෙද්දි වැඩ කටයුතු ටිකකට සම්බන්ධ වෙලා ඉන්නවා TikTok එකෙන් තොරව. ඒ කියන්නේ පිට වැඩවලට බලමු. ඉතින් මගේ මම TikTok එක අතාරින්නේ නැහැ. මොකද මම ආව තැන එතන ඒක අමතක කරන්නේ නැහැ පින්කි.
මොකද අපි මුල මුල අනිවාර්යෙන් ඔව් සඳු මම පොඩි බාධා කිරීමක් කරනවා අනිවාර්යෙන් අපිට මුල මතක තියෙන්න ඕන අපි ආපු තැන තමයි එතන මගේ එතකොට මට ලයික් එකක් දැම්ම මිනිස්සු අමතක කරන්න හොඳ නැහැ මම ඇත්තටම කිව්වොත් මම මේක කරගන්නවා ඒගොල්ලන්ට ස්තුති කරන්නත් මොකද මම ඒ ලයික් කරන හැමෝටම ස්තුති කර මේ කමෙන්ට් කරන්න යන්නේ නැහැ කමෙන්ට් කරාට සමහරවිට මට බැරි වෙන අවස්ථා තියෙනවා එතකොට මට ලක්ෂ ගාණක් එතකොට ඉන්නවා මගෙත් එක්ක වටේම ලංකාව වටේම ඉන්නවා එතකොට මගේ වීඩියෝ බලලා මට තියෙන එකම සතුට තමයි මට මේකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ ඇත්තටම කිව්වොත් මට තියෙන එකම සතුට තමයි හැම වෙලේම හැමෝම මට පින් දෙනවා ඔයා අපිව හිනස්සනවා ඔයා අපිව අපේ ලේ පිරිසිදු කරනවා. ඔයා අපිව සතුටු කරනවා කියන දේ. ඔයා මට ඒක හරියට මට වටිනවා. මට සල්ලි වලට වඩා මට මිනිසුන්ගේ ඒ වචනේ වටිනවා. හැම මිනිස්සයම ගත්තොත් වයස් සීමාවකින් තොරව වයසක කෙනා වුණත් කියන්නේ අනේ පුතේ ඔයා නම් අපිව හින අපි මොන ප්‍රශ්නේ මේ ඉන්නෝ අපි මරා ගන්න වෙලාවල් තියෙනවා. ඒකට ඔයාගේ වීඩියෝ එක දාපු ගමන් බකස් ගාලා ඉනේනවා. ඉතින් ඒක නේ සතුට අනිවාර්යෙන් එතකොට සඳු ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක උපතින්ම පිහිටන සහ වාසනාවකට පිහිටන දෙයක්. ඒ අම්මගෙන් ලැබිච්ච දෙයක් කියලා තමයි මම හිතන්නේ. හරිම හිත හොඳ අම්ම කෙනෙක් මට ඉන්නවා. එයාගෙන් ලැබිච්ච දෙයක් කියලා තමයි මම හිතන්නේ. මොකද මට මේ වෙන මං පින් කරලා ඇති. ඒ වුණාට මට පොඩි කාලේ ඉඳන් මිනිස්සු මහල්ලවට මිනිස්සු අති මිනිස්සු මට කියන්නේ ගැරහෙලි කරනවා කරලා තියෙනවා අපි කන්න බොන්න නැතු ඉඳි අවස්ථාවලුත් තියෙනවා මේ පින්කි බොරු කියන්න ඕනේ මම මේ එකපාරට පොෂ් වෙලා ආවේ නැහනේ එතකොට අද මගේ මහත්තයා මට තැනක් හදලා සැප සම්පත් සම්පූර්ණයෙන්ම දීලා පයින්වත් යවන්නේ නැහැ වාහනේ නැග්ගලා කොහෙටද යන්න ඕනේ කොහොමද වෙන්න ඕනේ උයනකොට වුණත් ඇවිල්ලා ළඟට ඇවිල්ලා පිච්චේ ඔයා ඇයි මෝඩ වැඩ කරන්නේ ඒ කියන්නේ මට පොඩි කාලේ ඉඳන් අර අම්මා ළඟ හිටියේ නැති හින්දා මගේ අනිත් අය මට ගොඩක් උදව් කරා හැමදේම කියලා දුන්නා හරිම සංවේදී කෙනෙක්. අනේ සඳු ඔයා ශක්තිමත් කාන්තාවක් සහ ඔයා ගොඩක් වාසනාවන්ත කාන්තාවක්. මොකද ඔයාට ගොඩක් හොඳ ආදරණීය සැමියෙක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔයා ඒ තරම් හොඳ නිහතමානී චරිතයක්. ඒකයි ඔයාට මිනිස්සු මෙච්චර ආදරය කරන්නේ. ඒ වගේම ඒ මිනිස්සුන්ගෙන් ඔයා ඒ ආදරේ ලබන්න මාර විදියට පින් කරලා තියෙනවා. එයාලගේ ආදරේ ගොඩක් වටිනවා. ඉතින් මම මේ ශ්‍රේෂ්ඨය මම කැමති රංගනයට මම මේ රංගනයට මොන හරි දෙයක් කරන්න කැමති කියලා අනික මම තව දෙයක් කියන්න ඕනි මට ගායනයේ පැත්තෙන් මගේ මම යන්න හිටියේ ගායනයේ පැත්තෙන් උනත් දැන් මට රංගනෙන් ඉන්ද්‍රියට යන්න පාර හදාගෙන යනවා හැදිලා තිනවා පාර ඉතින් ගීත වගේකුත් එන්න තිනවා මගේ අම්මා එහෙ ලියලා තිනවා ගීත වගේක් ඒවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පොඩ්ඩක් හිටියේ පොඩ්ඩක් පාඩුවේ පැත්තකටලා මොකද මේ මගේ බබාලා පොඩි තාම එයාලගේ වැඩ අනිවාර්යෙන් අංක ඒ කියන්නේ සඳු ඔයා අනාගතේ ගායිකාවක් රංගන ශිල්පිනියක් අපිට ලොකු දෙවන්ත චරිතයක් බලා ගන්න පුළුවන් ඒ කියන්නේ ගායිකාවක්ද නැත්නම් නිලියක්ද ඉතින් සඳු මේ දවස්වල අපි දැක්කා ඔයා අලුත් වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් අපි දැනගන්න කැමති ඒ මොකක්ද කියලා මේ දවස්වල අපේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන සජීව සංකල්ප අයියාගේ අපි ආදරේට අයියා කියන්නේ අයියාගේ වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා ඇත්තටම මේ මට ආරාධනාවක් ලැබුණා ඉතින් ඒකට මම ඒකට මගේ මහත්තයා කැමති වුණා මේ මොකද ඒ හොඳ නියම මිනිස්සෙක් ඇත්තටම කිව්වොත් ඒ වචනේ මන් දෙන්න කිසිම බයක් නැතුව අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් දැන් TikTok කිව්වම ඇත්තටම සමහරව ගණන් ගන්න නැහනේ එහෙම වුණාට මේකේ අර නම හදාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ පින්කි ඒ කියන්නේ නමක් තියාගෙන ඉන්න කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට හොඳ දෙයක් ගන්න පුළුවන් මේකෙන් මම සම්බන්ධ වෙච්ච මේ ඇත්තටම චිත්‍රපටියක් ඉස්සරහට බලන්න පුළුවන් වෙයි හොඳ චරිතයක් මට ලැබුණා ඒකේ මගේ රංගනයත් එක්ක හැමදේමත් එක්ක මේ සජීව අයියා කොහොම හරි ගලපලා අවශ්‍ය තැනට තිබ්බමාව
ඒ අවශ්‍ය විදිහට ඒ කැරක්ටර් එකට ගන්න පුළුවන් විදිහට මම උපරිමම සාධනයක් කරා කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන් වේ. ඉතින් සඳු ඔයත් එළියට ආවේ TikTok app එක හරහා. ඉතින් මේ app එක ඇතුලේ ඉන්නවා රංගනය ගායනය වගේ ගොඩක් දක්ෂතා තියෙන පිරිසක් අපි අතර ඉන්නවා. ඉතින් එයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඔයාලගේ තියෙන දක්ෂතා මුළු ලෝකෙටම පෙන්වන්න, ඔයාලව අපිට ගෙනියන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාල හැමෝටම. ලොකු ගමනක් යන්න පුළුවන්, ලොකු වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට කරන්න. ඉතින් ඔයාලගේ හැකියාව තියෙනවා නම් රංගනය ගායනය වගේ පහල තියෙන අපේ WhatsApp නම්බර් එක, ඒකට පුළුවන් ඔයාලගේ වීඩියෝස් අපිට එවන්න. ඔයාලගේ හැකියාවල් මුළු ලෝකෙටම පෙන්වන්න, මුළු ලෝකෙටම අරන් යන්න අපිට පුළුවන්. අපේ Saki TV channel එක subscribe කරන්න. ඉතින් මේ වැඩසටහන බලන ගොඩක් අය අපිත් එක්ක එකතු වෙන්න කැමති ඇති. ඉතින් සඳු මං කැමති ඔයාගේ අදහස මොකක්ද කියලා දැනගන්න. ඇත්තටම මම කියන්න කැමති මේක බලන් ඉන්න අපේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා හැමෝටම වයස් සීමාවකින් තොරව මේ ඇප් එක පාවිච්චි කරන ගොඩක් අය ඉන්නවා. හැමෝටම ආදරෙන් මතක් කරන්න කැමති ඔයාලගේ දක්ෂතාවය අනුව ඔයාලට හිතන නම් ඔයාලට දෙයක් කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසයක් තමන්ට තියාගන්න මුලින්ම. ඒ තුළ තමන්ටත් මෙතනින් එළියට යන්න පුළුවන් කියලා හිතෙනවනම් මං කියනවා මේක හොඳ තැනක් කියලා. මොකද අපේ Saki TVත් එක්ක එකතු වෙලා ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. අපේ TikTok එක තුලම නතර වෙන්නේ නැතුව අපේ අපිට හොඳ දේවල් කරන්න අපේ අපේ අපි අපේ දක්ෂතා එළියට ගන්න හොඳ තැනක් තමයි ඔයාලට මේ හඳුන්වලා දෙන්න හදන්නේ. ඉතින් මං හිතනවා සියලු දෙනාට මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද මමත් ඉන්නවා, දිගටම ඉන්නවා. ඔයාලගේ ඕනම දෙයකට, ඒ කියන්නේ අපි කතා බහ කළ සුහදව හැමදේම හසුරව ගන්න පිරිසක් තමයි අපිත් එක්ක ඉන්නේ Saki TV එක තුල. ඉතින් පින්කි වගේම මමත් ඇතුළුව තව කීප දෙනෙක් ඉන්නවා. ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා තමන්ගේ දක්ෂතාවය මුළු ලෝකෙටම පෙන්වන්න එන්න කියලා, අවස්ථාවක් කරගන්න කියලා. මම කියන හින්දා නෙමෙයි, ඔයාලා ඇත්තටම පේනවා ඇති මම වුණත් දැන් මේ විනෝදෙන් අපේ පින්කිත් එක්ක කතා කරන්නේ. කිසිම ප්‍රශ්නයක්, කිසිම බය වෙන්න හේතුවක් කිසිම දෙයක් නැහැ. අපි සුහදයි. ඇත්තටම මගේ හොඳම යාළුවෙක් වෙලා ඉන්නේ අපේ පින්කි. ඉතින් අපේ ඒ දේවලුත්, ඒ කියන්නේ අපේ සහෝදර බැඳීම්, අපේ අහලුකම්, හැමදේමත් හොඳින් හදාගෙන අපේ අඩුපාඩු හදාගන්න පුළුවන් හොඳ අපේ වැඩිහිටියෝ ඉන්නවා අපිට මේකට සම්බන්ධ වෙන. එතකොට එයාලගෙන් අපේ අඩුපාඩු හොඳට අහගෙන අපිට මීට වඩා කරන්න අපි සාර්ථක, හැමෝම සාර්ථක නැහැ. කියන්නේ මම වුණත් මගේ ගොඩක් අඩුපාඩු තියෙනවා. එතකොට මට ඒවා පෙන්වලා දෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒවත් අඳුරගෙන අපි ඉස්සරහට යන් කියලා තමයි මට කියන්න තියෙන බිග්ගි. ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් සඳු ඔයා ආපු ගමන තුළ මතක් කරන්න ලොකු පිරිසක් වාට ඇති ඔයාගේ පිටිපස්සේ. ඉතින් ඒකට අවස්ථාව තමයි මේ. ඉතින් අවසාන වශයෙන් මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? මට TikTok එක තුළ මගේ වැරදි පෙන්නපු අය හිටියා. ඒව හදාගත්ත හින්දා තමයි අද මම මේ තත්ත්වේ ඉන්නේ. නම් වශයෙන් කියන්න බැහැ, ගොඩක් අය ඉන්නවා. ඒ කියන්නේ මට වඩා ගොඩක් එයාලා මේක තුළ ඉඳලා තියෙනවා. මම අලුත්, මම වැඩි දවසක් නෑනේ ඇවිල්ලා. එතකොට එයාලට ස්තුතිවන්ත වෙනවා මට ඒ දේවල් හදලා දුන්නට. මගේ පවුලට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මගේ මහත්තයා ඇතුළු මගේ දරුවෝ, මගේ අම්මා හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාව මට දෙන සපෝට් එකට. මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම මාව දන්න නොදන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ලයික් එකකින් මට දෙන සතුට කියලා නිම කරන්න බෑ. කමෙන්ට් එකකින් දෙන ඒක කියලා නිම කරන්න බෑ. හැමෝටම ස්තුතිවන්ත වෙනවා ආදරෙන්. ඒ වගේම අපේ
සකි ටීවී ආයතනයේ අපේ කාර්ය මණ්ඩලය ආදරයෙන් මතක් කරනවා මාව අද පින්කිගේ ප්‍රෝග්‍රෑම් එකට අරන් ආවට මේ වගේ දෙයක් අපිට කතා කරන්න ඇත්තටම හම්බෙන්නේ නැහැ අපේ TikTok ඇප් එක තුල ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට මේක ලොකු අවස්ථාවක් කියලා ආයෙත් කියන කැමති තමන්ගේ දක්ෂතා එළියට අරන් එන්න ඉතින් අපිට හොඳ තැනක් يعني මට ඇත්තටම මේ වගේ chance එකක් දුන්නට ස්තුතිවන්ත වෙනවා පින්කි ඔයා ඇතුළු ඔයාගේ සකි ටීවී ආයතනයේ සියලුම දෙනාට ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා මගේ ගමනට මෙච්චර ශක්තියක් දුන්න හැමෝටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම පින්කි ඔයාටත් ස්තුතිවන්ත වෙනවා ඉතින් සඳු අපි TikTok වලින් නෙමුණ ගහන්නේ ඉතින් අපේ ප්‍රෝග්‍රෑම් එක අවසන් කරමු අපි TikTok එකකින්ම